අයිබෝවන් සුබ සම්දාවක්. ඔන්න ඉතින් වෙලාව හවස 5යි වෙනද වගේම අදත් අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ You Thought Beat කියවම දන්නවා ඉතින් ලංකාවේ ඉන්න දක්ෂ කලාකරුවන් නිර්මාණ ශිල්පීන් නිර්මාණකරුවන් මේ හැමෝමත් එක්ක කතා කරන්න පුළුවන්. ලංකාවේ එකම රූපවාහිනී වැඩසටහන. ඉතින් වෙනද වගේම අදත් අපි මැදිරියට ඇවිල්ලා ඉන්න සුරූපිනියක් එක්ක කඩවසම් තරුණෙක්. ඉතින් මං හිතන්නේ මේ දෙන්නා සෝෂල් මීඩියාස් වල සෑහෙන ප්‍රසිද්ධ චරිත දෙකක්. ඉතින් ඒ දෙන්නා අඳුරගන්න කලින් මං කැමතියි සුබ සන්ධ්‍යාවක් කියන්න මගේ සුරූපිනියට. ඇන්ජි අයිබෝන්. අයිබෝන්. කොහොමද? සුබ සන්ධ්‍යාවක් කොහමද? මොකද නිකන් අර නිකන් මට ඉන්නේ ඔන්නේ ඉන්ට්‍රෝ එකට මම ඉන්ට්‍රෝ එක නිකන් කියා. මන්නේ ගමියන් වගේ. ඔය සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහනේ බ්‍රෝ. ඒ කියන්නේ ඔයම කියන්නේ නැහැ නේ සාමාන්‍ය වෙනදට අම්මාව බයික් කරලා එහෙමනේ වාමට එහෙම නෙමෙයි කියන්නේ මොනවා වුණත් අර ඕගොල්ලන්ට තන දෙන්න ඕනේ මොකද අර සාමාන්‍ය වාම මගේ පිටිපස්සෙන් ඉන්නවනේ හැමදෙස්සම හරි ඉතින් මට ආරාධනා කරනවා හවස 6 වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මොකද යූත් ආඩ් බීට් කියලා කියන්නේ හැමදාමත් අපේ රටේ ඉන්න දක්ෂයින්ව අපි මේ මැදිරියට එකතු කරගන්නවා මොකද ඒ අයට අවශ්‍ය තන ලබා දෙන්න ඕන නිසා ඉතින් මේ වෙනකොට අපි වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් ඒ හැම වැඩසටහනකම අපේ රටේ ඉන්න දක්ෂයින් තමයි අපි ඕගලන්ට ඉදිරිපත් කරන්නේ ඉතින් අදත් ඉතින් ඇවිල්ලා ඉන්න රවි කියුවා වගේම සුරූපිනියක් ඒ වගේම කඩවසම් තරුණෙක් නේද කතරිනා තමයි ඇවිල්ලා ඉන්නේ අදත් කිව්වා එහෙම කියන්න එපා පොඩ්ඩක් ඉන්න අර තව පොඩ්ඩක් ඉන්ටර්වයුව එක මවලා දෙන්න ඕ එහෙමද අපිට වැඩිය කතා කරන්න බෑ නේද පවුනේ රයිට් මේ මං හිතන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායිකාවක් මං හිතන්නේ සෝෂල් මීඩියාස් වල සහ දැක්ක ගමන් දන්නවා මෙයාගේ කතරිනා නේද කතරිනා ඉතින් කතරිනා අද අපිත් එක්ක එකතු වුණා යූත් ආර් බිටුලින් අපි කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න හිරුෂි ජයසේන අයිබෝන් සන්ධ්‍යාවක් ඒ වගේම හිරුෂිගේත් එක්ක ඇවිල්ලා ඉන්නවා අපේ සිතුම් අභිෂේක් ගීතදේව අයිබෝන් අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සන්ධ්‍යාවක් ඉතින් හිරුෂි කොහොමද නැහැ ඉතින් දසු නිර්මාණ වගයක් කරගෙන යනවා ඉතින් තත්ත්වෙත් එක්ක චුට්ටක් සෝඩම්ලා තියෙන්නේ හැබැයි ඉතින් නවත්තන්නේ නැහැ ඉතින් ටිකක් කරගෙන මා දෙකට උත් කරගෙන යනවා ඔක්කොම කරගෙන යනවා හරි සිතුම් මේ දවස්වල ගීත කීපයක් නිර්මාණය කරනවා සහ මගේ අලුත් ගීතකුත් නිර්මා කරපෙකුත් දැන් මම මේ කීපයකට කලින් දැන් කීපයකට කලින් මියුසික් එක ටිකක් කරගෙන ෂේප් එක ඉන්න පොඩ්ඩක් ෂේප් එක ගන්න මේ හරි හිරුෂි අපිට කියන්නකෝ දැන් මේ අපි ප්‍රශ්න වලට යන්න කලින් නේද අපි කියන්නකෝ ගම්පලාත කොහෙද පාසල් ගියේ කොහෙද පවුලේ විස්තර මේ දේවල් කියන්නකෝ ඔව් චුට්ටක් ඒකේ පැහැදිලි කරන්න ගියම් පොඩ අවුලුව කැරකෙනවා මම ඉපදුනේ සහ පුංචිම කාලේ හිටියේ එංගලන්තේ තාත්තා හේ පස්චාත් උපාධිය කරනකොට තමයි මම එහෙදි හම්බෙන්නේ අම්මා ඉතින් ඉඳලා අපි එහෙ ඉඳලා මෙහෙ ඇවිල්ලා ඉස්කෝලේ යනවා කොළඹ විසාක විද්‍යාලයේ අවුරුදු 11ක් අධ්‍යාපනය ලැබනවා ඉතින් කොළඹ තමයි හැදුනේ ඊට පස්සේ ඒ වැඩ කටයුතු ඉවරලා සාමාන්‍ය පෙළෙන් පස්සේ උපාධිය කටයුතු වලට ඇමරිකාවේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ රයිට් මම හිතන්නේ මේ මෙයාගේ මේ අර සෝෂල් මීඩියාස් වල ගියානේ එන්ජි රැප් කරන වීඩියෝ ක්ලිප් එක ඉතින් මමත් එක බැලුවා ඇත්තටම මේ කොහොමද එහෙම එච්චර ස්පීඩ් කොහොමද ඔයා ප්‍රැක්ටිස් කරේ කරා කොහොමද මේ වැඩේ වුණ විදිය අපිට පොඩ්ඩක් කියන්න ඔව් ඇත්තටම මම හිතන්නේ මේ ටැලන්ට් එක මට ආයෙත් පොඩි කාලේ ඉඳලා මම ගෙදර ආගිව් කරනවා අද ගෙදර යන බලාපොරොත්තුක් කියලා දිනන එක නේ මම හිතන්නේ දැන් මෙයා මොනවා කියයිද කියන පොඩි ඩවුට් එකක් එක්ක තමයි අම්මා මට කිව්වා මට ඇතුළට යන්න පුළුවන් නේද පුළුවන් අනිවාර්යයෙන් මම අම්මා ඇවිල්ලා ඉන්නවා මම එක්කන් යන්න ඕනේ මම වාඩි වෙන්න තැනක උත්තර දෙන්න දුව මොනවා කියයිද දන්නේ නැහැ නේද ඒ කියන්නේ එච්චරම ෂුවර් නේද ඔව් අතර මම පොඩි කයි ඉඳලා ඒ කියන්නේ මම ටොකටිව් උත් නැහැ හැබැයි මගේ බ්‍රේන් එක ඉක්මනට රෙස්පොන්ඩ් කරන පොඩි හැම සීන් එකක් තියෙනවා අතටම ඒ කියන්නේ මම පොඩි කයි ඉඳලාම දැන් කැල්කියුලේෂන් එකක් කරත් මොනවාක්වත් මගේ බ්‍රේන් එක ස්පීඩ් ඔව් ඒක IQ එකද ඒක මම අතටම දන්නේ නැහැ මුකුත් ඒ කියන්නේ හරියටම මොකද්ද කියන එක ඒනට ඒක ප්‍රොසෙස් කරන්න පුළුවන් ඉතින් මට ගොඩක් දේවල් වේගෙන් කියන්න පුළුවන් ඇබිලිටි එක තියෙනවා හැබැයි රැපර් කෙනෙක් කියන්නේ ඉන්හා ගිය තව ස්කිල් සෙට් එකක් තියෙන තව විශාල ප්‍රමාණයක් value added artist කෙනෙක් rapper කියන්නේ. ඉතින් මම rapper කෙනෙක් කියනට මම කැමති නැහැ. ඒකේ එතනට ඒ වගේ value එකක් නම් මම මේ වෙලාවේ බාර ගන්න. හැබැයි මට එක skills කිහිපයක් තියෙනවා rapper කෙනෙක්ට අවශ්‍ය. හැබැයි එතනින් හරියට ගොඩාක් දේවල් තියෙනවා rapper කෙනෙක් වෙන්න නම්. හැබැයි මම හිතන්නේ මම ආසාවට
මංගස චැලෙන්ජස් බාර අරගෙන එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඉතින් එහෙම තමයි. එහෙම තමයි වෙන්නේ. හරි අපි චැලෙන්ජ් එකක් දෙන්න හදන්නේ දැන්. මේ අපිට කියලා පෙන්නන්නකෝ මේ රැප් එක මං හිතන ගොඩ්සිලා එමිනම්ගේ රැප් එක. ගොඩ්සිලා එක. කොහොමද පටන් ගන්නෙ? ඕන තැනකින් පටන් ගන්නවා. මගෙන් ගන්නෙ කොහොමද පටන් ගන්නෙ? අපි පටන් ගමු. ආ රිස්ක් කරන්න. කම්ෆර්ටබල් විදිහට. කම්ෆර්ටබල් විදිහට බලන්න. ගොඩ්සිලා එකද අනික් එකද? තව එකක් කරේ මං. දෙකෙන් එකක්. කැමත්තක්. ඔයාගේ චොයිස් එක. හරි අපි හිරිසි එහෙම වැඩේ පටන් ගන්නකම් අපි සිතුම් සිතුම් හඬවලි කරන්න. සිතුම්ගේ වැඩ කඩි. කොහොමද හිරිසිව හම්බෙන්නේ සිතුම්? හිරිසිය හම්බෙන්නේ ගොඩක් පොඩි කාලේ. හිරිසිය ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් අපේ තාත්තගේ යාළුවෝ. ඉතින් කට්ටිය අපි පොඩි කාලේ නම් හම්බෙනවා. මගේ පළවෙනි සින්දුව කරේ දීපංකව. ආ එහෙම. සිතුම්ගේ ආදරණීය තාත්තී. මට අවුරුදු 6ක් විතර ඇති. ස්ටුඩියෝස් වල ඒ දවස්වල අපේ තාත්තී ලිරික්ස් රයිටර් කෙනෙක්. ඒක අම්මිත් ඒ කාලේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් කොලැබරේෂන්ස් කරලා එමි හිටියා. ඉතින් පොඩි කාලේ නම් හැදෙන ස්ටුඩියෝ එකේ. ඉතින් දීප් අංකලුත් හිටියා සවුන්ඩ් එන්ජිනියරින් පැත්තෙන්. එහෙම තමයි අංකල් මුණ ගැහෙන්නේ. රයිට්. හරිද දැන් වැඩේ හරිද? කොබලමු. හරි. ඒගොල්ලෝ වැඩේ කරනකම් අපි කැමති මතක් කරන්න ඕගලන්ට යූත් ආර්බිට් බලන්න පුළුවන් සතියේ. නේද? ඔව් අනිවාර්යයෙන්ම හැම සතේකම බ්‍රහස්පතින්දා 9 වෙනකොට අපි ආයිමත් එනවා අපිත් එක්ක එකතු වුණු දක්ෂයින් එක්ක ගොඩක් අයගේ ප්‍රතිචාර ඉල්ලීම් තිබුණා නැවත නැවත අපිට මේ බලන්න ඕනේ කියලා මොකද මිස් වෙච්ච අය ඇති අනිවාර්යයෙන්ම සහ අපිත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ දක්ෂතා එළියට දාපු ගොඩක් පිරිසක් ඉන්න නිසා මේ අයව බලන්න ඕන නිසා තමයි මේ ඉල්ලීම ගොඩක් අය කළේ. ඉතින් ඒ නිසාම හැමදාම බ්‍රහස්පතින්දා 9 වෙනකොට යූත් ආඩ්මිට් හිට්ස් එක්ක නැවතත් අපි ඔයගොල්ලන්ව මුණ ගැහෙනවා කියන බලාපොරොත්තු වන්න දෙනවා අද අපි ඔයාලට. හරි හිරිෂු ලෑස්තිද? මේක මේ වචන ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට කපන්න වෙයි. කමන්න අපි ඒක ටික අපි කපලා දාමු. මොකද අපි නිෂ්පාදකතුමා හරි කැමති කපන වැඩවලට. බොඩක් එක නිකන් try කළා බලන්න පුළුවන් කියලා නෑ. හරි. Fill him with the venom, let him in the mother with the minute made him. I don't want to hurt him, but I did him in a fit rage, murdering again, but we love him. Finna kill him, end up, and I'm off the thing, like obliterating everything, incinerating, renegade, and I'm making anybody who want it with the pen. Don't nobody want it, but they're gonna get it anyway, because I'm making it feel like a mental ill until I kill him, a killer, my killer, be the vanilla girl. You're bringing the killer with me, Adam, and you don't want to be the enemy of the demon who went and be all being receiving enemy. What stupidity, it'll be everybody, me. In spirit, when I'm in the visible, you're off the nominee, better duck, you're finna be dead the minute you run into me, 100% of you, is the people who sent to me. හරි ඒක අපි මොන හරි කරලා දාන්න මේ ප්‍රශ්නේ නෑ. ඕනේ බෙරදෙන හැම ස්පීඩ් කියන්නේ මොනවද? ඒක වෙනවා සමහර වෙලාවට කියන්නේ සාමාන්‍යයෙන් රෑට පොඩි පාටි එකක් කියම ඉවරුනාම සමහර සින්දු ඒ විදිහට කියනවා. එතකොට ස්පීඩ් එක කියන්නේ මං හිතන්නේ BPM එකත් හොයාගන්න බෑ කොහෙද කියන්නේ. හරි. ඒක තමයි හිරිෂිගේ ටැලන්ට් එක. මොකද මං හිතන්නේ YouTube සහ මේ Facebook මේ ඩිජිටල් platforms වල මං හිතන්නේ සෑහෙන ජනප්‍රිය වුණා කතාබහලා කුණා මො හිතුවනේ ඇචර දුරද ගියා කියලා මට හැමෝට සපෝට් කරපු හැමෝටම ගොඩක් තැන්කියු මනනේ සෑහෙන ලොකු වැඩක් හරි දැන් සිතුම්ගේ මහමුද මොන හරි සිතුම්ද එහෙම කර කර ඉන්න මොකක්ද කියන්නේ සිතුම් බලන් හිටියේ මම යාටත් කියයි කියලා චැලෙන්ජ් එකට ඒ වගේ එකක් කියන්නේ සිතුම් ආහනත් ඔව් මියුසික් කියන සබ්ජෙක්ට් එක මම හිතනවා හදාරින් කරනවා අඩ මම හිතන්නේ පවුලේ අම්මා තාත්තා මේ හැමෝමත් එක්ක ඔයාලට කොහොමද මේ මියුසික් කියන එක ෆීල් වෙන්නේ සහ කොහොමද ඔයා මියුසික් කියන එක දකින්නේ ආ මම හිතන්නේ ඒක ලොකු බැරුම් ප්‍රශ්නයක් රවි මම හිතන්නේ දැන් අපේ වාණිජ ලෝකේ ගත්තාම දැන් හැම දෙයක්ම try කරන අපි බෙදන්නනේ බියුටි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් හැම මේ පාටද බාර ආනුවද අපි බෙදලා එකේ මුදල් හම්බ කරන ඉතින් මතන ලෝකේ බෙදන්න හදන ඉන්ඩස්ට්‍රීස් අතර මියුසික් කියන්නේ මිනිස්සුන් එකතු කරන්න උත්සාහ කරන එකක්. මොකද එතනදී මිනිස්සුන්ගේ හැඟීම් භාවිතා කළා තමයි මිනිස්සුන් එකමුතු කරන්නේ. කියන්නේ අපි දැන් කන්සෙප්ට් එකකට ගියත් මොන තරාතිරමද වැඩන්නේ එක එක වාහන වලින් බහලා පයින් ගියත් මොන ජොබ් එක කරත් මොන පවුල් පස බිබින් ආවත් එකම තැන් වලින් තමයි අඬන්නේ එකම පාත්‍ර වලින් තමයි අපිට hina යන්නේ. ඒ emotions කියන ඒවා universal. ඉතින් මම හිතන්නේ මියුසික් කියන්නේ මිනිස්සු කියන අය බෙදන්න උත්සාහ කරන අවකාශයක් තුළ මිනිසුන් එකතු කරන උත්සාහ කරන දෙයක් විදිහට මම දකින්නේ. රයිට්. හොඳයි. හොඳ උත්තරයක්. ආ දහසක්. ඒකම ඔබ දෙන්න බලන්න සිතුම්ට. ඔව් සිතුම් දැන් සිතුම්ගේ එක්ස්පීරියන්ස් උත් එක්ක දැන් හිරුෂි ගත්තොත් හිරුෂිට තියෙන වෙනම එක්ස්පීරියන්ස් නේ සහ යාට මොන ගැහෙන පිරිස වෙනස් එතකොට යා කතා බහ කරන විදිය වෙනස් සහ යා ලැබපු දේවල් වෙනස් එහෙමයි. එතකොට ඔයා ගත්තොත් එහෙම ඔයාට වෙනම වපසරියක් නේ තියෙන්නේ. ඔයාගේ කැපැසිටි එක වෙනස්. එතනදී ඔයාට හම්බුණු දේවල් ඔයාට අත්දකින්න හම්බුණු දේවල් සහ ඔයා කරපු නිර්මාණත් එක්ක ගත්තාම ඔයාට හිතනවාද මියුසික් කියන දේ සංගීතය කියන දේ තව වෙනස් වෙන්න ඕනේ එහෙමත් නැත්නම් ඒ ඒ භාවය වෙනස්
විදිහකට විඳින්න සලස්වන්න ඕනේ කියලා එහෙම අයිඩියා එකක් ආපු තැනක් තියනවද? වෙනස් විදිහට විඳින්න සලස්වන්න ඕනේ කියලා කියන්නේ නිර්මාණ, ඒ කියන්නේ නිර්මාණ කරන එක ගැනද කියන්නේ? ඔව් නිර්මාණ කරන එක. නිර්මාණ කියන දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒ දෙත් අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙන්න ඕනේ, හැම කාලෙන් කාලටම වගේ අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම එකතු වෙන ඒව රස විඳින්නත් පිරිසක් එකතු වෙනවා. ඉතින් ඒ විතරම හොඳ නිර්මාණ බිහි වෙන්න ඕනේ දවසින් දවස. සහනසනස් දේවල් එන්න ඕනේ. මියුසික් ඇතුළ අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වෙමින් දැන් හොඳයි හිරුෂිකෙන් මට අහන්න හිතුවා දැන් අපි දන්නවා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගත්තට පස්සේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි විසින්ම මේ සොසයිටි එක විසින්ම කැටගරිස් කරලා තියෙනවා මම නෙමෙයි මේ මේ සොසයිටි එක අපි බන්නොත් මේ මේ සින්දු හොඳයි මේ සින්දු නරකයි මේ සින්දු අහන්න එපා මේ සින්දු වල මීනින් එක හොඳ නෑ මේක මේ අඬන සින්දු මල් සින්දුනේ එහෙම තේරෙනානේ මේම ට්‍රෙන්ඩ් එකක් දැන් මේ ඇවිල්ලා ඔයාලට මොකද හිතෙන්නේ මේ 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 වර්ගීකරණය ගැන? ඇයි මෙහෙම කැටගරිස් කරන එක හොඳයිද? නැත්තම් ඒ ගීත නරකයිද? මම ඇත්තටම ඕනෙම තැනක ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් සප්ලයි එක තියෙන්න ඕනි කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි අපි හරියටම දන්නේ කර චිකන් ඇන් එග් වගේ සිටුේෂන් එකක. ඒ කියන්නේ ඒ වගේ නිර්මාණ හරයක් නැති නිර්මාණ බිහි වෙන හින්දා ඒකට ඩිමාන්ඩ් එකක් හැදලා නැත්නම් ඒකට ඩිමාන්ඩ් එකක් තියෙන හින්දා නිර්මාණ බිහි වෙනවද? එහෙම අත්‍තරම එක හොයන්න අමාරුයි ඒක ලොකු ග්‍රේ ඒරියා එකක් මට. නමුත් එහෙම රසවිඳින පිරිසක් ඉන්නවා ඒ ජෝනර එකකට අපි යම් කිසි විදිහකින් අගෞරව කරනවා නම් ඒ ඒකට ආදරය කරන පිරිස් ගණනාවකට අපි අගෞරවය කරනවා ඒ වෙලාවේ. ඉතින් මම හිතන්නේ අපි අපේ ප්‍රයොරිටි එක දන්න අපි කැමති එක අපි ප්‍රෙෆරන්ස් එක දන්න අපේ පාඩුවේ එක අහගෙන විඳගෙන ඉන්න එක හොඳයි මං හිතන්නේ. හැබැයි අර යම් කිසි විදිහකින් එහෙම ගැටලුවක් තියෙනවනේ ඒක ඕපන්ලි විවෘතව කතා කරන එකක් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය උත්සාහ කරනවා අර ඔච්චිකන නැක් කිව්වා වගේ මියුසික් ෆීල්ඩ් එකේ තියෙන හැම දෙයක්ම මියුසික් පව සහ සොංග්ස් මේ හැම දෙයක්ම මේ බ්‍රෙඩ් ඇන් බටර් කරන්න ඒක කරන්න අමාරුයි. හැබැයි වෙනස් දේවල් වෙනස් විදිහට දකින්න ඔව් ඒක ඒ කියන්නේ මම දැන් මගේ තියෙන පොඩි මතයක් තමයි කියන්නේ සාමාන්‍යයෙන් අපිට මේ මියුසික් කැටගරිස් තියෙනවානේ ජෝනර්ස් තියෙනවා කියන්නේ සහ අපේ ෆීල් එක වෙනස්නේ. ඒ කියන්නේ මට කියන්න බෑ මේ ගීතේ නරකයි කියලා. මට කියන්න බෑ කතාව කෙනෙක්ට මේ ගීත අහන්න එපා මේ ගීත නිර්මාණය කරන්න එපා. මොකද හැමෝගෙම රසවින්දනය වෙනස්. ඒක තමයි දැන් අපි ගත්තොත් දැන් ජෝන් ස්ටයිල් එකක් ගත්තොත් රවි දැන් ඒ එක ස්ටයිල් එකක් රෙප්‍රසන්ට් කරන සෝෂල් ලයිෆ් ස්ටයිල් එකක්. අපි බස් සින්දු ගත්තොත් ඒ හැමදාම බස් වල යන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන ඒ ලයිෆ් ස්ටයිල් එකට හැඩ ගැහිච්ච පොපියුලේෂන් එකක් ඉන්නවා. එතකොට මල් සින්දු ගත්තොත් එක්ස්ට්‍රා සෙන්සිටිව් සංවේදී මිනිස්සු කට්ටියක් ඉනවා. ඒතර මේ හැම ස්ටයිල් එකක්ම මේ ජෝනර් එකක්ම රෙප්‍රසන්ට් කරන්නේ යම් කිසි දෙයක කියන්නේ ලයිෆ් ස්ටයිල් එක. එතකොට ඒ අපේ කල්චර් එක ගත්තොත් ඒවයි ලොකු බ්ලෙන්ඩ් එකක් තියෙන. එතකොට මෙතන අපේ යුනිටි එක බැලුවහම මේ හැම දෙයක් බැලුවහම අපි ඒ ස්ටයිල්ස් එක්ක බ්ලෙන්ඩ් වෙලා අපි අපේ වැඩක් කරගෙන ඉන්න ඕනි කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි අර කවගේ ප්‍රමිතියක් ක්වොලිටි එකක් නැති නිර්මාණ එහෙම බිහි වෙනවා නම් අපිට ඒ ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඒකට ප්‍රතිපත්තිමය පැත්තෙන් සහ අධ්‍යාපනික පැත්තෙන් අපිට ඒකට යම් කිසි විදිහක පදනමක් හදන්න පුළුවන් කාලෙත් එක්ක. ඔව් දැන් එකතකම හිරුෂි දැන් ගොඩක් කලාවට දැන් මියුසික් ගැන කතා කරනකොට මේ ගොඩාක් තරුණ පිරිස් දැන් ඇඩික්ට් වෙලා ඉන්නවා මේ විෂුවල් එකට. ගොඩක් අය ඒක ගැන ටිකක් වැඩිපුර හිතනවා. මොකද ඒකෙන් ඔඩියන්ස් එකට අගල ඩ්‍රැග් කරගන්න පුළුවන් වෙයි, ඒකට වෙනම මේ පොපියුලර් ටිකක් හදාගන්න පුළුවන් වෙයි කියන තැන තමයි ටග් ගාලේ නෙගලන්. ගොඩක් කලාවට සමහරු හිතනවා ඇල්බම් ආර්ට් එක ගැන හිතනවා, ඔය කාවද ගන්න ආටිස්ට්ලා මේ ගොඩක් දේවල් ගැන හිතනවා. අපි වැඩසටහනක් කලින් කෙනෙක් මට මතක නැහැ ඔහුගේ නම. ඔව් මම හිතන්නේ ඇල්බම් ආර්ට් එක තමයි ඉස්සෙල්ලාම කරනවා කියලා කිව්වා. ඔව් ලිරික්ස් ගැන බලන්නේ කොහොමද මේක වෙන්න ඕනේ කියලා හිතන්නේ. ඒ වගේ අර ඒ වගේ සුළු පිරිසකුත් ඉන්නවා. ඔයා හිතන්නේ ඒක කොහොමද වෙනස් වෙන්න ඕනේ සහ ඔයා දෙයක් කරනවා නම් මොකක්ද මේන්ලි හිතන්නේ? මම හිතන්නේ මෙතන සින්දුවක්ද කරන්නේ, විෂුවල් එකක්ද කරන්නේ කියනට වඩා මෙතන නිර්මාණයක් කරනවා කියන තැන, ක්‍රියේෂන් එකක් කරනවා කියන තැන හිටියනම් හොඳයි. ඒ කියන්නේ මම සින්දුවක් කරනවා කියලා එක ප්‍රොඩක්ට් එකක් විදිහට දකින්න නැතුව මිනිසුන්ට අත්දැකීමක් දෙන්න, කියන්නේ ක්‍රියේෂන් එකක් නිර්මාණයක් විදිහට දකින්න පුරුදු වුණොත් මම හිතන්නේ හොඳයි. එතකොට එතනදී වීඩියෝ එක අදාළ වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය කමර්ෂල් ටේක් ඔෆ් එකට අවශ්‍ය සමහර ප්‍රොමෝෂනල් ටූල්ස් යූස් කරනවා. ඒවිතකොට ඒ අවශ්‍ය විදිහට ප්ලග්ඉන් වෙයි. හැබැයි මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් ප්‍රේක්ෂකෙක්ට දෙන්න පුළුවන් අත්දැකීම ෆෝකස් කරා නම් හරි, සින්දුව වීඩියෝ එක වෙන වෙනම කෑලි කෑලි වලට කඩන් නැතුව මොන වගේ ෆීලිං එකක්ද දෙන්න ඕනේ. ඒක ප්‍රයෝරිටයිස් කළා, ඒකට අවශ්‍ය ඔඩියෝ විෂුවල් කම්බිනේෂන් එක එහෙම යූස් කරාට වැරදක් නැහැ මං හිතන්නේ. හරි. මං හිතන්නේ හිරුෂිත් එක්ක අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මේ සංගීතය සම්බන්ධව සහ මෙයාගේ තව තියෙනවා පොඩි
අමුතු කැලිටි එකක්. රයිට්. ඒකව කතා කරන්න කලින් අපි යන්න බැලුවේ සින්දුවක් අහන්න හිරුෂිගේ මං ඉදන් කිරුල ගීතේ. ඒක හලා පුංචි බ්‍රේක් එකකුත් අරගෙන එමු. මේ යූත් ආඩ්විට්. ලස්සන සින්දුවක් ඇහුවා. ඉතින් හිරුෂි කියන්නකෝ කිරුල සෝන්ග් එක හැදුනේ කොහොමද මේකේ කොහොමද වැඩ කටයුතු සිද්ධ වුනේ? ඔව් ඇත්තටම මේකේ ස්ටෝරි ලයින් එකත් අර උන්මාද චිත්‍ර රපන්සල් මේ ස්ටෝරි ලයින් එකට යන එකක්. මේක ඇත්තටම මේ බ්ලූ ප්‍රින්ට් එක ඩෙමෝ එකක් තිබ්බා පසනයිත් එක්ක. ඉතින් පසනයිත් මේකේ මියුසික් කරේ ලියුවේ උමාසේනියක්කි. ඒත් එක්කම වාචි තමයි මාත් එක්ක මේක ෆීචර් කරේ. මේකේ මම ඩෙමෝ එකක් දැක්කා. ඒ කියන්නේ කව නංගි මෙහෙම මගේ डेमोज वगे तीन आट निकांगना मेतनी मोखर इक पोटेंशियल का तीन आपकी मेके बेसीक ट्रैक बैठ मेक मार लस्तना मेरी हर लस्तना डेवलप कल गम के पसी तम उमा असैनी मेक जॉइन मेला अभी डिडक तीन मेक हदागत इट पसी मेल वॉइस होने अभी एक ऑप्शन बेलवा इक टेक्स्ट वॉइस के मुखद मैच मेतंटेमला अभियोग तेक् मैं बाची पिखरा मुखद आगे ಯಾಗಿ ಮಾರ್ ಎನರ್ಜಿ ಕತ್ರೋ ಏನೋ ಅನಿತಿಂಗ್ ಮಟ ಅಲುತ್ ಅದ್ದಕೀಮಕ್ ಈ ವಗೆ ಕನೆಕ್ ಕ ಫೀಚರ್ ಕರ್ನಿಕ್ ಇತಿಂಗ್ ಬಾಚಿತ್ ನೆಕಡೆ ಸಂಬಂಧ ಉನೈಟ್ ಪಸ್ತೆ ರೈಟ್ ಹರಿ ಇಮಂಗ್ ಹಿತನೆ ಮೇ ಅಪಿ ಮದಕ್ ಕರು ಪಸನ್ ಲೀನ ಗೇವೆ ಮುಕದ ಲಂಕಾವಿನ ದಕ್ಷ ಸಂಗೀತ ಅಧ್ಯಕ್ಷಕವರೆಕ್ ಸಹ ಮಗೆತ್ ಕ್ಯಾಕುಲಿ ಗೀತೆ ನಿರ್ಮಾಣ ಕರೆ ಪಸನ್ ಲೀನ ಗೇ ಸಹ ಶೆಹನ್ ಗಲೈಟಿಯಾ ಇತಿಂಗ್ ಈ ದೆನ್ನ ಅನಿವಾರ್ಯ ಮದಕ್ ಕರನನ್ನ ಓನ ಹರಿ ಈಲಂಗಟ ಅಪಿ ಕಥಾ ಕರನ್ನ ಕೆಮತಿ ಸಿತು ಮೇಕ YouTube කියන concept එක ඇත්තටම අපිට ඕනද මේ සින්දුවක් මිනිස්සු අතරට යවන්න popular කරන්න. මොකද අපි දන්නවා YouTube අවුරුදු ගානකට කලින් YouTube කියන concept එක ලංකාවේ තිබුණේ නැහැ. හැබැයි අවුරුදු ගාන ඇතුළත යුග බිහි කරපු සංගීතඥයන් ඉන්නවා. YouTube කියලා කියන්නේත් මම හිතන්නේ
අපිට ගීතයක් ප්‍රේක්ෂකව ගාවට ගෙනියන්න පුළුවන් හොඳ මීඩිය එකක්. ඉතින් ටෙලිවිෂන් නේ ඉස්සර අපිට ඔක්කොම සින්දු අපි ඔක්කොම රිලීස් ගන්න හැමදේම කරන්නේ සින්දුවක් යවන්නේ. ඉතින් YouTube කියලා කියනෙත් ඒකෙන් ආපු හොඳ දෙයක්. ඉතින් අපි ඒක හොඳ විදිහට යූස් කරලා සහ දැන් ප්‍රේක්ෂකවන්ට ලොකු chance එකක් තියෙන ඕන ජාති මියුසික් එකක් අහන්න. තමන්ට කැමති දේ තෝරගෙන බලන්න පුළුවන් තරම් YouTube කියලා අන්න ඒක. ඒ කියන්නේ අපිට බලන්න ලැබෙන දේනේ මේ ඒගොල්ලන්ට කැමති දේ අපිට කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ එවගේම මේ මම අර ප්‍රශ්නෙත් එකෙම මට හිතුණා මේ මං සිතුම්ට පොඩි පාදා කිරීමක් කරනවා දැන් සාමාන්‍යයෙන් නිර්මාණයක ගුණාත්මකභාවය මනින්න පුළුවන්ද මේ ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකෙන් ගුණාත්මකභාවය මනින්න මේ සොසයිටි එකේ තියෙන මේ සමාජයේ තියෙන ප්‍රශ්න මම අහන්නේ ට්‍රෙන්ඩින්ග් බීව්ස් ඔය දේවල් ට්‍රෙන්ඩින්ග් ඕ බීව්ස් මොකද ඉක්මනින් එකන්නේ මම කියන්නේ ට්‍රෙන්ඩින්ග් වෙන සින්දු හොඳ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ ගොඩක් කලාට අපි දන්නේ ට්‍රෙන්ඩින්ග් වෙන්නේ මොන වගේ දෙයක්ද මිනිස්සු ඉක්මනට කැමති වෙන්න බලන්නේ ගොඩක් හොඳ දෙයක් අපිට ග්‍රහණය කරගන්න ගොඩක් කාලයක් යනවා එතකොට අර ටග් ගාලා අපිට ඒ කියන්නේ ඒකේ ගුණාත්මක භාග අඩුයි කියන එකත් නෙමෙයි බඩින් ඕනෙක් නෙමෙයි අපි ඉරිෂියෙන් ආවු ඉරිෂියට අපි දෙමු ඒක තමයි ඉක්මනින් එම් ට්‍රෙන්ඩින්ග් ඇවිල්ලා ටක් ටක් ගාලා එහෙම වෙන්න පුළුවන් ඉතින් ගුණාත්මක භාගයෙන් වැඩි ගීතත් එහෙම වෙන වෙලාවල් තියෙනවා कुतूहल සාවද්ද තොරතුරු හරහව කන්ට්‍රවර්ෂල් මොන හරි කියලා හරි ඒ එන්ගේජ්මන්ට් එක එනවා. ඉතින් මම හිතන්නේ එතන රෙස්පෙක්ට් වලට වඩා ඇටෙන්ෂන් එක එතන අවධානය තමයි එතන ගන්න හදන්නේ. හැබැයි මම පෞද්ගලිකව දන්නවා ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකේ දකින්න බොහෝ දේවල් ඇත්තම කියනවා නම් එහෙම හරයක් නැති දේවල් මේ වෙනකොට තියෙන්නේ. මොකද අර මං කියවාගේ කුතුහලය පිනවන්න තමයි මේ කන්ටෙන්ට් තියෙන්නේ. ඒක නැතුව ගුණාත්මක භාවයක් එකතු කරන්න නෙවෙයි. හැබැයි සමහරක් වෙලාවට මම දකින්නවා ප්‍රමිතියක් ඇති හරයක් ඇති නිර්මාණයක් ට්‍රෙන්ඩින්ග් එක නේද ට්‍රෙන්ඩින්ග් එක නේද ලාස්ටි රයිට් හොඳයි හොඳ උත්තරයක් ඉතින් නේද අපි හැම වෙලාවෙම දෙයක් කරනවා නම් ඒක අර ජනප්‍රියතාවයම මතම විතරක් නෙවෙයි අපේ රස ආස්වාදය සහ තව කෙනෙක්ගේ රස වින්දනය පිණිස කරනවා නම් තමයි මම හිතන්නේ වඩාත් හොඳ එතකොට තමයි අපේ ක්වොලිටි එකත් මේන්ටේන් කරගෙන නිර්මාණයේ ක්වොලිටි එකත් මේන්ටේන් කරගෙන අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් වෙන්නේ දැන් හිරුෂි දැන් මේ මියුසික් කියන දේ මම කලින් කිව්වා වගේ මේ යුග ගණනාවක් ආවනේ 50 60 70 80 90 කියන දශකත් එක්ක කතා කරොත් අපි කියන්නේ යුග ස්වර්ණමය යුග ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් එයාට සැහැණ ලොකු මතකයක් තියෙනවා සහ ඒ ගීතවලට ගරු කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඔතනින් එහාට කතා කරොත් අපි දැන් වෙනකොට සමහරු කියනවා මේ අපේ ග්‍රාමීය ජනතාව වෙන පුළා නගරේ ඉන්න සමහරුත් මේ දේවල් කියනවා අපි ඒගලන්ට එක කතා කරන්න ගියාම මේ හරසුන් බව නැති කරගන්න පුළුවන්කමක් තියෙනවාද මේ තරුණ පරම්පරාවට? මොකද ගීතයක අපි කලින් ඔයා කිව්වා මේ මොනවාද? ලිරිකලි තීම් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ හරසුන් ඒ කියන්නේ කිසිම තේරුමක් නැහැ සහ ඒක ඒ අයවත් විඳිනවද කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි විශේෂම ගර්ල් කෙනෙක් විදිහට ඔයා කොහොමද මේක දකින්නේ? දැන් ඔයාගේ සින්දු නිර්මාණය කරනකොට ඔයා ඒක ගැන මොනවා හරි හිතනවද? මේ ගීතවලට ඒ තේරුමට අර්ථයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේද? ඔව්. කියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. ඔව් මං හිතනවා වැඩ කරලා තියෙන අයත් එක්ක වාද විවාද කරලා තියෙනවා ඒ එහෙමත් කරලා තියෙනවා මේ ගීතේ මොකද්ද කෝ එක කියන එක මොකද්ද මෙතන හරය කියන එක දැනගන්න. මොකද මිනිස්සුන්ට ඒ වචනේ දැනෙන්න එපේ. ඔව් ඒකනේ ගීතේ කියන්නේ නැත්නම් ගීතේ භාවයක් කියන්නේ. අර අපේ මනුරංග අයියා කිව්වා වගේ දැන් එක්කෙනෙක් සින්දුවක් කරලා පන්සල් යන්න නූල් බඳින්න පටන් ගත්තට පස්සේ සෑම දිගට යනවා නේද? කොහොම නූල් බඳගෙන යනවා ඊට පස්සේ මං හිතන්නේ සෑහෙන කාලයක් යනකම්. මේ දවස්වල ඉගෙන වෙනසක් ඇති වෙන්නේ නැතුව යන නේද? ඒ කියන්නේ එකම හැඩයක් ඇතුළේ යන යන නිසා මම හිතන් ගොඩක් ඉන්නේ. නේ ඒක ගැන මොකද හිතන්නේ? සාමාන්‍යයෙන් දැන් අපේ එක අපේ තියෙන මියුසික් වල පොඩි වැරද්දක්. මම දකින විදිහට වැරද්දක්. කවුරු හරි ප්‍රොඩක්ට් එකක් කරාට පස්සේ නිර්මාණයක් කරාට පස්සේ ඒකෙම වදිනවා දිගට. කොපීස් ටික. දැන් කොපීස් ටිකක් එනවා. දැන් සාමාන්‍යයෙන් පහුගිය දවස්වල ආවා අපේ දක්ෂ නිර්මාණකරුවෙක් කිනා චරිත අතලගේ. ඉතින් මේ ඔහු ගෙනාවනේ එයාගේ ස්ටයිල් එකක් ආවා රයිට් දැන් කුවේණි ආවට පස්සේ ලංකාවේ ඉන්න කුමාරිකාව ඔක්කොම එක දිගට ආවා දැන් නේද අර මූවිස් වගේ මූවිස් වගේ ඔක්කොම අදටත් එනවා මං කියන්නේ හැම මන් දන්නේ ඒක ඇයි එහෙම වෙන්නේ කියලා දැන් ඔයාගේ රැප් එක ආවෙ නැහැ හේතුව දැන් ඔයාට වගේ අර ස්පීඩ්
මේ ස්ටයිල් එකක් නැහැනේ ගොඩක් කට්ටියට. ඒ කියන්නේ මේ මම මම කල්පනා කරේ දැන් මේ ප්‍රොඩක්ට් එකක් කරා නම් අතරම හිරුෂි මන් දන්නේ ඔබ මගෙත් එක්ක එකඟ වෙනවද කියලා. ඒ කියන්නේ මේ එක ප්‍රොඩක්ට් එකක් නිර්මාණයක් කරා නම් ඒ නිර්මාණෙට එහා ගිය නිර්මාණයක් තමයි අපි කරන්න try කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ නිර්මාණයම කොපි එකක් දැන් අපි ගත්තොත් ගුවේනිද මහමායද රදාවනිද තව මොනවාද ආවනේ අංජලිකද ඔහොම එන සෙට් එක. ඒක විෂුවල් පැත්තෙන් ගත්තොත් එහෙම නිර්වතාවත එහෙම එක දිගට ඒකමයි එන්නේ. මම කියන්නේ වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේ රසවින්දනය වෙන්න පුළුවන්. හැබැයි අර දකින කෙනාට ඉතින් ආ මේකත් අර වගේ මේකත් අර වගේ මේකත් අර වගේ ටයිටල් එක දැක්කම අපිට ඉතින් මේකත් අර වගේ. ඉතින් මම කියන්නේ අපි වෙනස් වෙන්න ඕනේ නැද්ද? කියන්නේ අපි නිර්මාණයක් කරාට පස්සේ අපි මුණයමෝ නිර්මාණයක් කරාට පස්සේ අපි මේ දැනට ඉන්ඩස්ට්‍රිය තියෙන නිර්මාණයක් දැක්කට පස්සේ අපි හිතන්න ඕන එතනින් එහාට අපි කොහොමද අලුත් දෙයක් කරන්නේ කියන එක සහ අපි අද දෙයක් කරොත් මේ මොහොතේ දෙයක් කරොත් ඒ දේ ආපස්සට ගිහින් ඉවරයි. පස්සට ගිහින් ඉවරයි. අපි එතනින් දෙයක් තමයි හිතන්න ඕන. මොකද ඒකෙන් හිතන්නේ? ඔව් මම හිතන්නේ මම කලුත් කියලා තුන මේ දැන් රැල්ලට නොයන නිර්මාණයක් ආවා ඊට පස්සේ ඔක්කොම රැල්ලට යන්නේ නැති නිර්මාණයක් රැල්ලට නොයාමත් රැල්ලක් වෙනවා ඊට පස්සේ එහෙම සිටුේෂන් එකක් ඇත්තටම වෙලා තියෙනවා මේ වෙනකොට අර නීෂ් කැටගරි කර හැමෝටම ග්‍රහණය කරන්න බැරි නිර්මාණ එක දිගට රාශියක් ආවා මේ රවි කිව්වා වගේ මම හිතන්නේ ඔව් අපි එතනින් පොඩක් එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ සහ මම හිතන්නේ අර ගොඩක් එන්ගේජ්මන්ට් එක ප්‍රසිද්ධිය වැඩි තැනට එහා පොඩ්ඩක් අර උඩින් බලන්න ඕනේ හෙලිකොප්ටර් වියු එකෙන් බලන්න ඕනේ මෙතන මොකද්ද ගැප් එක කියන එක මම හිතන්නේ එහෙම වැළොත් අලුත් දෙයක් කරන්න පුළුවන් හැබැයි ඒකට ඉතින් ඉන්ටර්නැෂනල් ජෝනර්ස් වල එහෙම පොඩ්ඩක් ඒ පදනම ගත්තට ප්‍රශ්නයක් නැහැ ඒක කොපි කිරීමක් නෙමෙයි මොකද අපි වරි වෙන්න ඕනේ කම්බිනේෂන් එක මොන වගේ කම්බිනේෂන් එකද තියෙන්නේ මොන වගේ ස්ටයිල් ද ස්ටයිල් එක ගත්තත් එහෙම් පිටි මේ කොපි කරනුනේ අරකින් චුට්ටක් අරගෙන මේක ඔයගේ පර්සනලි ඔයගේ පෞෂත්වයත් එක්ක කොයි වගේ කලර් එකක් දෙන්නේ එහෙම මම හිතන්නේ එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේකට රිසර්ච් කරන්නත් ඕනේ මම හිතන්නේ තව ඉගෙන ගන්න ඕනේ සංගීතය ගැන. රයිට් අනිවාර්යෙන්ම මොකද මේ අර අනිවාර්යෙන්ම අපි එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. අපි කරන හැම දෙයක්ම ගැන එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ සහ අලුත් දේවල් නිර්මාණය කරන්න උත්සාහ කරා නම් මම හිතන්නේ අපිට තව මියුසික් වලින් ගොඩක් තැන් වලට යන්න පුළුවන් සහ මම හිතන්නේ අර දැනට සොසයිටි එකේ තියෙන ප්‍රශ්න අරගෙන ඒ වගේ සින්දු හදන එක හොඳ දෙයක් කියලා. ඔව් අනිවාර්යෙන්ම. හරි. අපි යන්න හදන්නේ හිරුෂගෙන් රැප් එකක්. රැප් එකක් රැප් එකක් අන්න රැප් එක හාලාවිල් අපි ආ හිරුචිත් එක්ක කතා කරමු What it does, what it is, what it isn't. Looking for a better way to get up out of bed instead of gutting on the internet and a chicken. Then we hear me get out. Thrift shop, prim, start walking. A little bit of humble and a little bit of caution. Someone's between rock and coast. We swear to give nope, nope. Y'all can cut me up. Bad moonwalking. This here is our party. My posse's been on Broadway. And yeah, we did it our way. True music. I shed my skin and put my bones into everything I record to it. And yeah, I'm on. Let that stage light go and shine on down. Got the bar, buckers, and it blinko in my style. Come on, stay around, stick around for those pounds. Do I do that to pass the don't you put all through my town? Trust me, number I-N-D-E-P-E-N-D-E intuition, hustling, chasing dreams since I was 14 with the four track, busting halfway across the city with the back, 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 cat crushes on the labels out here. අපි බැලුවේ ලස්සන රැප් එකක් මං හිතන්නේ මේ අපිට එච්චර අමාරුයි ඒ විදියට නේද එන්ජි දඩබඩ ගාලා කියන්නේ අයි ඔයාලට පුළුවන් නේ නේ මට පුළුවන්ද නේ අපි නිකන් බලමු නිකන් පොඩි try එකක් දීලා බෑ බෑ ඔයාලා නම් මල කඩන්න හරි කියන්නේ shape එක දුන්නා බෑ ඔයයි නැතනම් මං කොහොමද කරන්නේ මේ ඉතින් සෙතුම් ගෙන් ඔව් අහනවාද කොහොමද මං අහන්නද ඔයා අහන්න හා හරි දැන් සෙතුම්
දැන් මියුසික් වලට අමතරව තව මොනා හරි වා කරන්න plan කරන් ඉන්නවද නැත්නම් මියුසික් එක්කම දවාගේ ජීවිතය වා ගෙනියන්න try කරන්නේ ජීවිතේ ගෙනන්න මියුසික් එක්කම තමයි මියුසික් එක්කම තමයි වෙන මොකුත් idea එකක් නැහැ වෙන තව තව දැන් හිරුෂි හැම පැත්තකින්ම පොඩ්ඩක් touch කරගෙන හැමදේම research කරනවානේ ඔව් ඒ කියන්නේ මේ මම ඉගෙන ගන්නෙත් දැන්ට මගේ full time ඉගෙන ගන්න මියුසික් ඒකම ඉතින් ගෙදරදී එළිය මගේ band එක ඉතින් ගියාම ඒ හැමතැනම මියුසික් ඉතින් ගොඩක් කාලට දවස මියුසික් කරන ඉතින් ඉතින් plan එක එහෙම තමයි මියුසික් වලින් දැක්කා හරි මම අහන්න හිරුෂගේ අහන්න මම හිතුවේ අර මේ හිරුෂගේ තව තියෙනවනේ talents keeper ඔව් ඒකට කලින් මට පුංචි අවස්ථාවක් දෙන්න මට මේ මෙහෙම අහන්න හිතුණා දැන් හිරුෂ දන්නවනේ මේ HR ජෝතිපාල මහත්මයා තමයි මේ ප්‍රේමාන්විත ගීත ගායනා කරන්න පටන් ගත්තේ හැබැයි ඒ වෙලින් හොඳටම කරණම් ගහපු මිනිස්සු තමයි මේ වික්ටර් රත්නායක මහත්මයා කියලා කියන්නේ හොඳටම කරණම් ගහපු මිනිස්සෙක් දැන් එහෙම ඒගොල්ලන්ගේ එහෙම පරම්පරාවක් හදාගෙන ආවනේ ඒ කියන්නේ එහෙම මිනිස්සුන්ට ගන්න යමක් ඒගොල්ලන් නිර්මාණය කර අදටත් ඒ දේවල් වලින් ගන්න පිරිස ඉන්නවා ඔයා හිතනවද හිරුෂි දැන් ඉන්න සෙට් එක කියන්නේ දැන් මේ යුගයේ බිහි වෙලා ඉන්න සෙට් එක ඒ සෙට් එකෙන් ඉස්සරහා ඒ කියන්නේ මතු පරම්පරාවට හොඳට කරණම් ගහන ගන්න යමක් තියෙන පිරිසක් බිහි වෙලා ඉන්නවා කියලා ඔයා හිතනවද නැත්නම් තව මෙතනින් ස්ටෙප් එකක් පී ඉස්සරහට යන්න ඕනේද මම ඉතින් දැනටමත් ගණන් කරලා කියන්න පුළුවන් ආටිස්ට්ස් කීප දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ ප්‍රොමිස් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒ ක්වොලිටි එක මේන්ටේන් කරගෙන අර විදිහට හැබැයි අර දැන් අපේ දැන් මේ ටෙක්නොලොජිකල් ඉරයක් නෑ ඇනලොග් ඉරයක් වගේ නෙවෙයි දැන් මේ ඉරයකේ අපිට ලේසියෙන් මේ නිර්මාණ කියනවා මුදාහරින්න පුළුවන් ඉතින් ඒ ෆැසිලිටි එක තියෙන ඒ කාලේ නම් අපි සීනියර් ආටිස්ට් කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ එක පොඩ්ඩක් හරි වැරදුනොත් ආයෙ මුලින් ඉඳන් රෙකෝඩ් කරන්න ඕනේ ඒක මාර්ක් කැපවීමකින් ඒ නිර්මාණ කරේ ඒ හින්දා ඒගොල්ලෝ ඕනට වැඩිය කරේ නෑ ඒගොල්ලෝ එනර්ජි එක ફોකස් කරලා හොඳ ක්වොලිටි නිර්මාණයක් කාලින් කාලෙට දැම්මා දැන් අපිට 3 4ක් දාන්න පුළුවන් ඇක්සෙසිබිලිටි එක දිනවා ඒ කියන්නේ ටෙක්නොලොජි එකයි නෙට්වර්ක් එකයි ඔක්කොමත් එක්ක ඉතින් ඒ අර අපිට තියෙන අර ලක්ෂරි එක කියන්නේ අර අපිට මේ තියෙන ඒ පහසුකම් නිසා අපිට සමහරට හිතන හිතන ලාවට නිර්මාණ උදාහරණ සමහරව හොඳයි සමහරව හරිනේ එහෙම තත්වයකටත් මුහුණ දෙනවා හැබැයි මම දකින්නවා තව ඉදිරියට ගොඩක් දේවල් කරන්න පුළුවන් ටැලන්ට්ස් තියෙනවා හැබැයි ඒගොල්ලන්ට එන්න පසුබිමක් ලොකු පසුබිමක් නැති තත්වෙකුත් තියෙනවා ඒ කියන්නේ දැන් talent දැන් අපි ගොඩක් ඉදිරියෙන් ඉන්න ආටිස්ට්ලාට සමහරකට ඒගොල්ලෝ පසුබිම වෙනස ඒගොල්ලන්ට මුදල් පැත්තෙන් හෝ network එක පැත්තෙන් resource සම්පත් ඒ හැම පැත්තෙම සමහරට එක්කෙනෙක්ට වඩා තව කෙනෙක්ට access වැඩි වෙන්න පුළුවන් දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි දෙන්න චිත්‍ර තරගයකට ගියා කෙමු ඔයාලා ගොඩාක් දක්ෂයි චිත්‍ර අඳින මට වඩා හැබැයි ඔයාට හම්බ වෙන අඳුරු කාමරයකුයි කැඩිච්ච පාට කුරු ටිකක් දෙනවා මට හම්බ වෙනවා ටිකක් හොඳ එළිය තියෙන පාට ඔක්කොම පාට කුරු ටික මට හම්බ වෙනවා ඒතර අපි දෙන අඳින චිත්‍ර දෙක සමහරකට ඔයාගේක මගේක තරම් හොඳ නොවෙන්න පුළුවන් මොකද ඔයාට ලැබෙ තියෙන සම්පත් ප්‍රමාණය අඩු නිසා ඉතින් ඒ වගේ මම දකින්නවා නිර්මාණ ගත්තොත් ඉදිරියෙන් ඉන්නට වඩා තව එච්චර ඉදිරියෙන් නැති තව ආටිස්ට්ලා ඉන්න හැබැයි ඒගොල්ලන්ට අර අවශ්‍ය පසුබිම නැති තත්ත්වයක් වෙනත් පුළුවන් ඉතින් මම හිතන්නේ ඒකට තව චුට්ටක් අපි සංවේදී වෙලා ඒක පොඩ හොයලා බලලා අපිට එහෙම මොකක් හරි කරන්න පුළුවන් නම් තව ඉදිරියේ පරම්පරාවන් වලට අලුත් දෙයක් එකතු කරන්න පුළුවන් තව ටැලන්ට්ස් ගොඩක් බිහි වෙයි කියලා මට හිතෙනවා පෞද්ගලිකව සහ මේ හරවත් ගීත යුග නිර්මාණය වෙයි අනිවාර්යයෙන්ම එහෙම ටැලන්ට්ස් වලට නේද තමන්ගේ වැඩ දාන්න පුළුවන් ලංකාවේ එකම වැඩසටහන තමයි You Thought Beat කියන්නේ මොකද වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් අපි දැනට ඔබට ඉදිරිපත් කරලා තිනවා සහ ලංකාවේ සංගවණු දක්ෂතාවයන් තියෙන නිර්මාණකරුවන් නිර්මාණ ශිල්පීන් අපිත් එක්ක අපේ වැඩසටහන සම්බන්ධ වෙලා තියෙනවා සහ ඉදිරියට ඔවුන්ව සම්බන්ධ කරගන්න අපි අනිවාර්යයෙන්ම නේද බලාපොරොත්තු වෙනවා රයිට් අපි යන්න හදන්නේ ලස්සන හින්දි සින්දුවක් අහන්න හිරුෂිගෙන් සින්දුව අහලා පුංචි බ්‍රේක් එකකුත් අරන් එමු මේ You Thought Beat Thank you.
खुशी मेरी धड़कनों ही बजती है मेरे राग तेरी बाहों में ख्वाहिश तेरी ही सजती है मेरे ख्याल में हर पल तेरे ख्याल शामिल है कम है जुदाइयों वाली मुश्किल बड़ी है मुश्किल है ओ पिया යුතාත් බිට් කියලා කියන්නේ ලංකාවේ තරුණ පරම්පරාවට හොඳ ජවයක් දෙන ලංකාවේ තියෙන අංක 1 රූපවාහිනී වැඩසටහන. ඉතින් අපිත් එක්ක තරුණ පරම්පරාව විතරක් නෙවෙයි නවකයින් විතරක් නෙවෙයි ප්‍රවීණයනුත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. මොකද ඒ අයගේ තියෙන එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා සහ ඒ ඇඩ්වයිසර්ස් ඕගලන්ට ගොඩක් වැදගත් වෙන නිසා ඉතින් ඒ නිසාම තමයි අපි හැමදාමත් හොඳ දේවල් හරවත් දේවල් ඕගලන්ට මේ විදිහට ලබා දෙන්න පැයක් පුරාවර දැන් හිරුෂි ඉන්නවා අපිත් එක්ක ඒ වගේම සිතමුත් ඉන්නවා. හිරුෂිගෙන් දැන් අපි මියුසික් සම්බන්ධව ගොඩක් දේවල් ඇහුවා. මම කැමතියි දැන් විෂුවල් ආටිස්ට් කෙනෙක් ඒ වගේම ජර්නලිස්ට් කෙනෙක් මේ චැප්ටර්ස් දෙක කියන්නේ වෙනස්ම චැප්ටර්ස් දෙකක් නේ වගේ වෙනම ඒරියාස් දෙකක් කොහොමද මේ දේවල් වලට සම්බන්ධ වුනේ ඇයි හිතුවේ මම මේ පැත්තනොත් මෙහෙම කරන්න ඕනේ මම මේ දේවල් උත් ඉගෙන ගන්න ඕනේ ඔය ඇත්තටම හිටුෂි කියන්නේ කවුද කිව්වොත් මම ඇත්තටම කැමති නෑ උත්තර තුන හතරක් තියෙනවට මම කවදා හරි මම කැමති එකක් කවදා හරි මාව එක දෙයකට විශේෂයෙන්ම මතක් වෙනවා නම් ඉතින් ඒ වෙනුවෙන් මම දැන් ටික ටික කටයුතු කරනවා හැබැයි මම මාධ්‍යයට එන්නේ වසර 8කට කලින් ඒකින්ද මේ ලොකු අභියෝගයක් තියෙනවා මොකද මාධ්‍ය වේදිනියක් වීම සහ මියුසිෂන් කෙනෙක් වෙනවා කියන අභියෝගයක් මොකද දෙකම ඇවිල්ලා පබ්ලික් කරියර්ස් දෙකක් දැන් අපි සින්දු කියන ගම ඉංජිනියරින් කමක් නැහැ පොඩක් එක හැංගිලා ඔෆිස් රූම් එක කරනවා හැබැයි මේ දෙකේදීම කැමරක් ඉදිරියට යනකොට මිනිස්සුන්ට සමහර ගැටලක් එනවා හිරුෂි කියන්නේ හිරුෂි මීඩියා ජර්නලිස්ට් හිරුෂි මියුසිෂන් ද පොසිෂන් ගන්න අමාරු වෙනවා ඉතින් ඒ වගේ අභියෝග වලට මුහුණ දෙනවා හැබැයි මං හැබැයි පෞද්ගලිකව කැමති නෑ ළමයි හැදෙනකොට ඒගොල්ලන්ට মালටි ටැලන්ට්ස් තියෙනවා නම් ඒක සීමාවක් විදිහට දක්වන්න මං අතරම කැමති නැහැ. ඉතින් මං එක්ස්පෙරිමන්ට් කරලා ආසයි බලන්න කොහොමද මේක දෙකම මැනේජ් කරගෙන හිරුෂි කියන්නේ කවුද කියන එක කවුද වෙන්නේ කියන එක බලන්න මං අතරම ආසාවෙන් ඉන්නවා. හැබැයි ඉදිරියට ගායනය පැත්තෙන් තමයි විශේෂයෙන් ඉදිරියට යන ආස. ඉදිරියට යන ආස. හරි. මේ සිතුම් මොනවාද মালටි ටැලන්ට්ස් තියෙන්නේ? සාමාන්‍යයෙන් ගෙදර පොල් කඩන්න එහෙම මේ දේවල් වලට එහෙම දක්ෂතාවය තියෙනවද? දක්ෂතාවය තියෙනවා. දැන් ගෙදර ඉන්නදී මොනවාද කරන්නේ අතට මියුසික් වලට අමතර මොනවාද කරන්නේ? මියුසික් වලට අමතර ඇත්තම මම නම් මුකුත් කරන්නේ නැහැ ඇත්තම. මියුසික් සම්බන්ධ හැම දෙම තමයි කරන්නේ ගොඩක් වෙලාට. යාළුවොත් එක්ක ඉතින් හම්බුණත් සින්දුවක් කියලා තමයි කරන්නේ. ගෙදරදී ඉතින් සින්දු හදනවා. ඒක නිකන් සින්දුවක් කියනවනේ. ඉංජිනේර්ස් म्यूजिशियन के नंगी तीन आउले मुकाद मैं उन्हें दी उत्तरे बारे ने को रिस्क क्या का कारण है ना वैदे खराब है मंगहाने आएगी म्यूजिशियन के ने रिस्क क्या का गाने की नहीं क्या ना पे अपे सोसाइटी के अधिल दी नितिन टने क्या ने कला खारुआ की ना कंसेप्ट टेकटर टिका फल्ले आता ना दी रहती नहीं अपे कला खारुआ की लकी अन्य कला कार्य अपे कार्य वेला इन्हें කියන්නේ මේක සොසයිටි එකෙන් අපි හදාගත්තු දෙයක් කියන්නේ මොන හරි දෙයක් ඩෙඩ් ලොක් එකක් දාලා පොඩි මෙමන් දාගෙන ආර යන්නේ එකෙක් තමා කියලා තමා කියන්නේ රිවොලූෂන් මේම සීන් එක ඒකත් ඒක ඇත්තරම මේ මං හිතන්නේ අපේ සොසයිටි එක යවලක් අපි ඔය දේවල් කතා කරන්න ගියොත් වැඩසටහන් දෙකක් තුනක් විතර අපිට කතා කරන්න පුළුවන් සිතු මොනවද ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු ඉස්සරහට කරන්න ඉන්නේ මගේ ගීත කිහිපයක් කරනවා මේ ටික ඉක්මනින්ම කරලා දන්න තම බලාපොරොත්තු තියන්නේ ගම්ම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා මගේ බෑන්ඩ් එකත් කරනවා අමුතු සංගීත කණ්ඩායම
අමුතු බෑන්ඩ් එකේ අපි කටයුතු එක පොඩි ප්ලෑන්ස් එකක් තියෙනවා ඒකේ ඔරිජිනල්ස් කීපයක් කරන්න ඉන්නවා සහ ඉතින් කම්පෝසින් සයිඩ් එකෙන් ගීත නිර්මාණය කරලා ඉතින් ගොඩක් කටයුතු එක වැඩ ගන්න පුළුවන් ප්ලෑන් එකක් ඉන්නවා වැඩ ටික කෙරෙමින් පවතිනවා මේ රයිට් කිරිෂි අර මම අර කලින් කතා කරපු දෙයට මොනවා හරි උත්තරයක් දෙන්න තියෙනවා කලා කරුවෙක් කලාකාරෙක් නිර්මාණකාරී ඒක ඉතින් උත්තරේ මෙහෙමයි ඇත්තටම ඒකේ এডুকেෂන් සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ ලංකාවේ කියන්නේ අපේ කරිකියුලම් එකෙන් දැන් අපේ ස්කෝලේ උනත් ඇත්ලටික්ස් කරන්න පුළුවන් ගාක් ජාන ඔක්කොම තියෙන ළමයින් පුෂ් වෙනවා බේසික් කරිය එකක් කරන්න බයෝ හරි ආර්ට්ස් හරි ඉතින් මම හිතන්නේ ස්පෝර්ට්ස් වලටයි ආර්ට්ස් වලටයි අපේ කියන්නේ ප්‍රොෆෙෂනල් කරිය එකට යන්න කරිකියුලම් එකේ මදි සපෝට් එක දෙන සපෝට් එක මදි ඉතින් මම හිතන්නේ ඒක අධ්‍යාපන පද්ධතියෙන් වෙන්න ඕනේ වෙනස් වීමක් ඒක ඒත් එක්කම විශ්වවිද්‍යාල හැදේ ඊට පස්සේ ට්‍රේනින් ඇකඩමිස් හැදේ ඒතර ඉන්ඩස්ට්‍රීස් වලට කෑෂ් ෆ්ලෝ එකක් එයි ඒක හැදුනොත් මෙහෙ යුනිවර්සිටිස් නම් බේසික් ලෙවල් එකේ ඉඳන් හැදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්මකද ගොඩාක් දේවල් තියෙනවා මට අත්දැකීමක් නේද ඔව් අවුරුදු 4ක් ඉන්න මක්මට යන්න හරි මොකද මේ ගුඩ් කියන්න එපා අර ඉන්න අතර වාඩි වෙලා හරි නෑ මම ඒක නෝමල් ප්‍රශ්න වාට අත්දැකීම ඇති මේ මල්ලි අනිවාර්යෙන්ම ඔව් නෑ නෑ මමත් එකපාරට ලොක්කුනේ මොකද දන්නවද සාමාන්‍යයෙන් එහෙම අර එතන මේ ඉස්සරහා තියාගෙන එහෙම කියනක වැරදි නෑ මම කෙලින් කියනකොම ලෙක්චර් කෙනෙක්ට උනත් මම කෙලින් කියන මොකද ඒකෙන් අපිට අවශ්‍යදායක දෙයක් වෙනවා නම් අපේ කාලය අපරාදේ අපේ වයස අපරාදේ අපි ඉගෙන ගන්න දේත් අපරාදේනේ ඉතින් ඒ නිසා හැදෙන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන මට සිතුම්ගෙන් අහන්න හිතුණා දැන් ඔබ මං හිතන්නේ අවුරුදු 4ක් නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ අධ්‍යාපනයේ දෙකක් මං හිතන්නේ ඔයගලන්ට අවුරුදු 4ක් තියෙනවා 4ක් තියෙනවා දැන් අවුරුදු 4න් පස්සේ මල්ලි ඇයි ඔයගොල්ලෝ බලන් ඉන්නේ ටීචින් ම යන්න ඕන කියලා ටීචර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොකද දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ගත්තොත් දැන් මං හිතන්නේ සෑහෙන කාලයක්නේ. එතනින් සංගීතයේ අවුරුදු 6 හදාරපු අය එළියට එනවනේ. එහෙම හදාරපු අය සංගීතයේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට වැඩ කරා නම් මල්ලි අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තියෙන්න ඕනේ මාර තැනක. මාර තැනක. මං හිතන්නේ විශ්වවිද්‍යාලට එන ළමයිගෙම තියෙන ඕන ආකල්පයක් කියන්නේ මම ටීචර් කෙනෙක් වෙනවම කියන එකට හැමෝම ඒක ඇතුළෙත් අපි එහෙම හිතන්නේ නැතුව මියුසිෂන් කෙනෙක් ඉදිරියට අපි හිතන්න ඕනේ අපිට අපි ඉගෙන ගන්න කලාවෙන් අපිට ටීචර් කෙනෙක්ට හැගි අපිට මොනවද ඉන්ඩස්ට්‍රි එකට ගන්න පුළුවන් කෙනක ඒ කියන්නේ ගොඩක් ටැලන්ට්ස් තියෙනවා ඒ කියන්නේ ඒක ගැන හොඳ අවබෝධයක් තියෙනවා මම හිතන්නේ පළවෙනිම දේ එහෙමනොත් විශ්වවිද්‍යාලෙන් එන හැම කෙනෙක්ම තමගේ ටැලන්ට්ස් එක්ක ගොඩක් නිර්මාණ කරලා ඉන්ඩස්ට්‍රි එකට ලොකු දායකත්වයක් කරයි ඒ කියන්නේ එහෙමනොත් ඉන්ඩස්ට්‍රි එකට මාර සම්පත් ගොඩක් විශ්වවිද්‍යාලෙන් හම්බ වෙන අනිවාර්යෙන්ම එහෙමනොත් හිරුෂිට හිතන විදිහට ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තව මොනවද හැදෙන්න ඕන දේවල් දැන් හොඳ තැනක තියෙනවද තව අපිට මොන හරි දේවල් අලුතෙන් එකතු කරන්න පුළුවන්ද ඉස්සරහට මේ දේවල් කරන් යන්න කොහොමද මම හිතන්නේ ගොඩක් දේවල් අත්‍තරම හැදෙන්න තියෙනවා අත්‍තරම දැන් වාණිජ පැත්තෙන්ද කියන්නේ කමර්ෂලයිස් කරන එක නිර්මාණයක් මොන වුණත් දැන් අපි අත්‍තරම සීනියර් ආටිස්ට්ලා කොච්චර හොඳ නිර්මාණකරුවන් වුණත් ඔවුන්ට ඒගොල්ලන්ට අවශ්‍ය අගය ලැබුණේ නැහැ ඒගොල්ලන්ගේ සින්දු වලට ඒගොල්ලන්ගේ සින්දු වලින් වෙන අය හම්බ කරපු අවුරුදු 10ක් 12ක් දැන් ගත වුණා ඉතින් මම හිතන්නේ ෆයිනෑන්ෂලි නිර්මාණයකට අවශ්‍ය අගය දෙන්න ඕනේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ රොයල්ටිස් කොපිරයිට්ස් ආශ්‍රිත ඒ ෆ්‍රේම්වර්ක් එක හැදෙන්න ඕනේ ලංකාවේ ඒකට දැන් ඇත්තම හැදිලා තියෙනවා ඔව් හැදෙමින් පවතිනවා ඉතින් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා ඒත් එක්කම තමයි අපේ කන්සියුමර් මාකට් එක ලංකාවේ ප්‍රේක්ෂකයන් අඩු වෙනවා දැන් ටිකෙන් ටික අඩු වෙනවා මොකද ඒ කාලේ වගේ නෙවෙයි දැන් කාලේ පොපියුලේෂන් එක අඩු වෙනවා ඉතින් අපිට දැන් ලංකාවෙන් එහා මාකට් එකක් හොයාගන්න වෙන තත්ත්වයක් කියන්නේ ශ්‍රී ලංකන් මියුසික් කියන කැටගරියක ග්ලෝබල් යන්න කාලේ ඇවිල්ලා කියන එක මම පර්සනලි විශ්වාස කරනවා. මොකද ලංකාවේ අයගෙම ඒ රෙවෙනියු එක ගන්න බෑ ටිකක් කල් ගියාට පස්සේ. ඔව් මම ඔකට තව දෙයක් එකතු කරන්නම් හිරුෂි. දැන් ගොඩක් වෙලාවට මේ ගොඩක් මියුසිෂියන්ලා හිතාගෙන ඉන්නවා මේ විශේෂයෙන්ම මේ නව පරම්පරාවේ ඉන්න කට්ටිය ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් කියලා. හැබැයි ඒගොල්ලන් ගිහිල්ලා සින්දු කියන්නේ රවේ පිටරට ඉන්න ලංකාවෙම කට්ටියට. හැබැයි ලංකාවේ ඉන්න මියුසිෂියන් කෙනෙක් පිටරට ගිහලා සින්දු කියන්න ඕනේ ඕවර්ඕල්. ඒ කියන්නේ ෆොරිනර්ස්ලා ශ්‍රී ලංකන්ස්ලා ඕවර්ඕල් මේ ප්‍රේක්ෂකින්ට තමයි ඒක කියන්න ඕනේ. අනිවාර්යයෙන්. හැබැයි ඔතනින් එහාට ගත්තොත් මේ වාදනය පැත්තෙන් ඉන්න කට්ටිය ගත්තොත් අපි ඩ්‍රම්ස් ප්ලේ කරන අය ඔහොම ඉන්න ඕනේ අපේ රටේ. හැබැයි ඒ අය ගිහිල්ලා ප්ලේ කරන්නේ ෆොරිනර්ස්ලාට. එතකොට ඒකේන ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මියුසිෂියන් අර තත්වෙට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. දැන් ලංකාවේ ගිහිල්ලා ලංකාවේ ඉන්න පිරිසම ඒගොල්ලන්ව ගෙන්නගෙන ඒගොල්ලන්ට සින්දු කියලා එන එකේ තේරුමක් නැහැනේ.
පිටරට ආයව පිනවන්න එපා අපේ රටේ අපේ ශ්‍රී ලංකන් ෆෝක්ස් එකලට දෙන්න එපා ඒකනේ වෙන්න ඕනේ ඔය ස්පැනිෂ් මියුසික් වලට පුළුවන් නම් ඇයි සිංහලීස් මියුසික් වලට බැරි මතනේ ලැන්ග්වේජ් බැරිය කොනටද ඔලුවට අරන් තින්නේ අපේ අය අපේ යට හිතනවා සිංහල කියන්නේ ලැන්ග්වේජ් එක අනිකට තේරෙන්නේ නැති වේ ඒතර ලිමිට් එකක් තියෙනවා ඒකයි මේ ප්‍රොඩියුසර්ස් ලැන්ග්වේජ් එක නැති මියුසිෂන්ස් ලා විතරක් ග්ලෝබලි යන හදන එක හිඳ වෙන්නේ නැති හැබැයි මම දකින ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා අපිට කියන්නේ අපේ ලංකාවේ දමිළ සංගීතය සවුත් ඒෂියන් මාකට් එකට අපිට පිච් කරන්න පුළුවන් අනිවාර්යයෙන් රයිට් එතකොට ශ්‍රී ලංකන් මියුසික් කියන එක दूर खतरा वैद्यवरे या सोसाइटी के मिनी गुड़ा आदर पुद्गले थिंग मम म्यूजिशियन के नैक्वा क्यों हम इगन गई म्यूजिशियन के नैक्वा क्यों हम सामने डॉक्टर के नैक्मती इस खेमती उन्हें माँ डॉक्टर के नैक्ट मम क्यू हम आर्टिस्ट के नैक्ट सी एट सी एक सपोर्ट करा सया क्यूआ वाग टेंट के आटे आने दिपा हिंदे प्रोफेशनली टेक आफ करा खमक नहीं किया इतने अम्मी तात्र विशेषम स्तुतिवंतोने बिलीव कराट एत पसाना अट स्पेषली तैंक पसाना अट मालिनी आंटी मालिनी पसाना आदरणी अम्मी देना था मगे वन आफ मई फस्ट सांग्स आवे एतक मगे मैं पुबुद तैंक पुबुद चतुरांग मगर मगे फस्ट वेरी मैं पसान हम बेने पुबुद अया हिंदा माया चित्र पर्यट गीत गायना के वगेम इराज रणिदु बिंगुमाल बाची इदिरी ना प्रोड्यूसर्स की दिल्ला निर्माण तेक्म इदिरी कथा क्रम गट्टे गा ඉතින් හැමෝටම මම තෑන්ක් කරනවා මේ අවස්ථාවේ. රයිට්. සිතු. සිතු. ඔව්. මම මුලින්ම තෑන්ක් කරනවානේ මගේ ගෙදර කට්ටියට. මගේ තාත්තා යත් මියුසිෂියන්. තාත්තා හේමරාජ් ගීතදේව ලංකාවේ ගොඩක් හොඳ දක්ෂ රෙකෝඩින් ඉංජිනේර කෙනෙක්. ඒ වගේම වාදකයෙක් හොඳ සහ ප්‍රසිද්ධම ගීත ගොඩක් රෙකෝඩ් කරපු කෙනෙක්. ඉතින් තාත්තාගෙන් මේ ලැබිච්ච දේ තමයි මම දැන්ටත් කරගෙන යන්නේ. දැන්ටත් ඉගෙන ගන්න යාගෙන් ඉතින් ඒගොල්ල හැමදෙස්සම මගේ පස්සෙන් ඉන්න තාත්තා අම්මා ගොඩක්ම සමගේ අක්කා එයා මගේ හැමදේකදීම මගේ පස්සෙන් ඉන්නවා ඉතින් ඒ තුන් දෙනා එතනින් ගියාම මගේ ගුරුවරු මම මුලින්ම ධර්මපාල විද්‍යාලයේ හිටියේ ධර්මපාල විද්‍යාලයේ ධම්මික කරුණරත්න මිය ඉතින් ධම්මික ටීචර් මතක් කරනවා නේ අරින්ම ඉතින් ගියාම මම උසස් පෙළ කරේ රාජකීය විද්‍යාලයේ අපේ මියුසික් ටීචර් අශෝක පුෂ්පකාරස අශෝක සර්ට තෑන්ක් කරනවා ඉතින් හැමෝටම තෑන්ක් කරනවා තෑන්ක් කරනවා මොකද එයා තමයි මම ෆස්ට් ටයිම් ස්ටුඩියෝ එක මයික් එකක් ඉස්සරහට ගෙනිච්චේ මම එතකම මම මයික් එකට සින්දුවක්වත් කියලා නැහැ රයිට් ඉතින් හොටත් මම ස්තුතිවන්ත වෙනවා හරි එහෙනම් හිරෝෂි සිතු මොමන්ම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි යූත් ආර් බීට් තුලින් දෙපළටම සුබපතම बलापुर सिंधु आना गमन अदर समुगर मे यूथ आर्बिट